මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා එමතුම SMS එක එනවා ඔබ මාව subscribe කරොත් ඒක නිසා subscribe කරන්න මෙතෙක් කල් subscribe කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි දෙදස් දහනමයක් වූ ඔත්තුම්බර් මස 10වෙනිදා පුර දොළොස්වක තිතියලත් ගුරුදා දින ඉරමුදා පෙරවරු 5:58 සිද්ධ වන අතර ඉරබැසීම පස්වරු 5:58 සිද්ධ වෙනවා. රාහු කාලයේ පස්වරු 1:28 සිට පස්වරු 2:50 දක්වා පවතින අතර දවසේ දිව්‍යම සුබ මූර්තිය පෙරවරු 8:58 ආරම්භ වනවා. සුබ දිසා උතුර වන අතර මරු සිටින දිසාව දකුණු දිසාව වනවා. මේ ශලක්ණය ලග්නාධිපති කුජ රවි සමග හයවැන්නේ සංයෝග වන අතර බුදු සිකුරු හත්වැන්නේ ගුරු අටවැන්නේ කේතු සනි නමවැන්නේ චන්ද්‍රය එකොළොස්වැන්නේ රාහු තුන්වැන්නේ අද දවස මේෂ ලග්න හිමියන්ට හදිසි ධනලාභ ආර්ථික වාසි ගෙලදාමෙන් ජය අත්වන දවසක් පැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සතුරන් පරාජය වෙනවා. පුණ්‍ය කටයුතු වල නියැලෙන දවසක්. උසම ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයා බුධ සමග සංයෝග වනවා. හයවැන්නේ ගුරු හත්වැන්නේ සනි කේතු අටවැන්නේ චන්ද්‍රය දසවැන්නේ රාහු දෙවැන්නේ රවි කුජ පස්වැන්නේ. ඔන්න ඔබට අද දින අනපේක්ෂිත විදියට ඔබට ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් මුණ ගැහෙන්න පුළුවන්. එක්කෝ මෙතෙක් කල් ඔබ පුන පුනා බලා සිටි ඔබේ හිතේ තිබ්බ සහකරුවෝ සහකාරය අද මුණ ගැහිලා ඔබට ඒක ඉස්තර කරන දවසක් වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අද උෂම ලග්නයේට ආර්ථිකත්වින් ප්‍රතිලාභ අත්වන දවසක් හැටියට තමයි මම පෙන්වා දෙන්නේ. තරමක් දුරට සෙම් ගෙඩි වගේ රෝග ඇති වෙන්න පුළුවන්කම තියෙන උෂම ලග්නයේට. මිතුන ලග්නයේ ලග්නාධිපති බුධ සිකුරු සමග සංයෝග වනව පස්වැන්නේ රවි කුජ හතරවැන්නේ ගුරු හයවැන්නේ කේතු සනි හත්වැන්නේ චන්ද්‍රය නවවැන්නේ රාහු ලග්නය. අද දවස නම් මිතුන ලග්න හිමියන්ට සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. කොන්දේ ආබාධ හෘදේ ආබාධ ඒ වගේ දේවල් වලට මූණ පාන්න වෙන දවසක්. අධික ලෙස කේන් තියෙන දවසක්. හිත එක අරමුණක තියන් එකතැන ඉන්න බැරිව ඇවිදිලි සහිත දවසක් හැටියට පෙන්වා දෙනවා කටක ලග්නය. ලග්නාධිපති චන්ද්‍රය 8වැන්නේ ගෝචර ගමනේ දෙන්නේ රාහු 12වැන්නේ රවි කුජ වික්‍රමස්ථානයේ බුධ සිකුරු 4වැන්නේ ගුරු 5වැන්නේ ශනි කේතු 6වැන්නේ. අද ඔබ නවීන පන්නේ වාහනයක් මිලට ගන්න පුළුවන්. ඔබට අද අතලින් හොඳ මැණිකක් ලැබෙන්න පුළුවන් වටිනා. ඒ වගේම ඔබ ලස්සන නිවසක් මිලදී ගන්න පුළුවන් අද දවසේ ඔබට. යකෝ අද දවසේ ඔබ විභාගයකට ලියුවොත් වයලින් සමත් වෙන්න පුළුවන්. ඒ වගේම අද දවසේ ඔබ මුහුදේ ගංගාවල වැව්වල වියාලි වල නාන්න ගියොත් පිහිනන්න ගියොත් ඔබට මරු කැඳවන්න පුළුවන්. එන ප්‍රවේශම් වෙන්න ඕන. ගොඩක් අය අපි හැමදාම අසන්න ලැබෙන විනෝද චාරිකාවක් ගියොත් කවුරු හරි දෙන්නේ තුන් දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. ගංගක දැල්ලක දුලක පිහිනනව නම් මුහුදේ තමන් අයිත්‍ය කට් එකක් දාගෙන පැපීනන්නේ. එතකොට යට යන්නේ නැහැ. තමන්ගේ නොසැලකිලිකත්කම නිසා අර මුගිය මුළු විනෝද චාරිකාවම අන්තිමට මොකක්ද වෙන්නේ? විපත් කරදරනේ ඇති වෙන්නේ. මේවා අන්නේ එකයි මේ ඉශ්වරයන් වහන්සේලා කියන්නේ හිත දියුණු කරපු අවුරුදු 3400 හිමාල ජීවත් වෙච්ච අය බුදු ආඳුරු 80යි හිටියේ. ඒක නිසා එක එක ශ්‍රේෂ්ඨයන් හිත දියුණු කරපු අය මේ බලන්න අපි කියන ගුරු හතේ නම් විවාහය දෙකක් වෙනවා කියලා ගුරු හතේ කෙනෙක් වැන්නේ නැති වුණා. ඒව හරිනේ විසිවරන් වහන්සේලානේ කිව්වේ. රවි බුදු පහේ හරි ගුරු පහේ නම් බුදු පහේ නම් උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේම කුජ කුජ සංයෝග වෙලා ඉන්නව නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. රවි සිකුරු යෝගේ තියෙනවා හොඳ කලාවකින් ඉහළ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. මේවා ඉසිවරයන් වහන්සේලා මේ කිව්වේ මේ බොරු කරන්න බෑ.
ඒක හොඳින්ම ඔප්පු වෙනවා මං කියපු අනාවිකි 13න් අවුරු තුනම මාරක් කලින්නේ කිව්වේ. ඊළඟට සිංහ ලග්නේ ලග්නාධිපති රවි කුජ ධනස්ථානයේ බුද්ධ සිගුරු වික්‍රමස්ථානයේ ගුරු 4 වෙන්නේ සනි කේතු 5 වෙන්නේ චන්ද්‍රයා 7 වෙන්නේ රාහු 11 වෙන්නේ ගෝචර ගමනේ වේදනාද දවසේ සිකුණ ලග්න හිමියන්ට බොහොම සුබදායි දවසක් ආර්ථිකතින් අද හොඳ දවසක් ඔබට වෙළඳාම වෙළඳට වඩා සරු වෙනවා ව්‍යාපාර වලින් ජයත් වෙනවා ඒ වගේම ඔබට අද දවසේ නොසිතූ විදියට හදිසි ධන ලාභ පින්නම් කරනවා කන්‍යා ලග්නේ ලග්නාධිපති බුද සිකුරු සමග ධනස්ථානයේ සංයෝග වෙනවා රවි කුජ ලග්නේ ගුරු වික්‍රමස්ථානයේ සනි කේතු 4 වෙන්නේ චන්ද්‍රයා 6 වෙන්නේ රාහු 10 වෙන්නේ ස්ථාන මාරුවක් ඔබට අද දිනේ හේතුවත් හිතන්නේ නැති විදියට ලැබෙන්න පුළුවන් දවසක් පදිංචි වෙනස්කමක් වෙන්න පුළුවන් ආදිසි ධන ලාභ සතරයි වාසනා නිරාශෙම කන්නා ලග්නියන්ට අද දවසේ පෙන්නුම් කරනවා තුලා ලග්නේ තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු ලග්නේ පංචමහා රාජෝගීන් බලවත් වෙන බුද සමග ගුරු ග්‍රහය ධනස්ථානයේ සනි වික්‍රමස්ථානයේ කේතු තමයි චන්ද්‍රයා 5 වෙන්නේ රාහු 9 වෙන්නේ රවි කුජ 12 වෙන්නේ අද දවසේ තුලා ලග්නියන්ට පංචමහා රාජෝගී උදාරුණාට මෙලදාම අතින් හොඳ තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ ආර්ථික දියුණුව අද ඔබගේ දුර්වල අද ඔබගේ පොකට් එකට තට්ටු වෙන දවසක් අධික වියදම් ඇතිවන දවසක් උච්චක ලග්නේ ලග්නාධිපති කුජ අයස්ථානයේ රවි සමග සංයෝග වෙනවා බුද සිකුරු 12 වෙනි ගුරු ලග්නේ සනි කේතු ධනස්ථානයේ චන්ද්‍රයා 4 වෙන්නේ රාහු 8 වෙන්නේ අද දවස ඔබට හොඳයි අනිවාර්යයෙන්ම ඔබට අද දවසේ දිනුවට කටයුතු සැලසෙනවා අනිවාර්යයෙන්ම ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙන දවසක් ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වෙන්නේ සනි කේතු ලග්නේ චන්ද්‍රයා 3 වෙන්නේ රාහු 7 වෙන්නේ රවි කුජ 10 වෙන්නේ බුධ සිකුරු 11 වෙන්නේ ගෝචර ගමනේ දෙන අද දවසේ පියාගින් දීපල හිමිවන උරුම වෙන දවසක් ඔබේ නමට අද පියා දීපල ලියලා දෙන්න පුළුවන් දවසක් ඒක නිසා ධනු ලග්නේ හිමියන්ට අද දවසේ හියතින් බැලුවොත් හොඳයි මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු කේතු සමග 12 වෙනි සංයෝග වෙන චන්ද්‍රයා 2 වෙනි රාහු 5 වෙනි රවි කුජ 9 වෙනි බුධ සිකුරු 10 වෙනි ගුරු අයස්ථානයේ ගෝචර ගමනේ දෙන අද දවස තුල ඔබට විශේෂයෙන් අසුබදායී තත්වයක් තමයි පෙන්වු කරන්නේ ආර්ථික අතින් මිල මුදල් අතින් අධික වියදම් නැයි තුරුස් වෙන්න පුළුවන් දවසක් තමයි අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙන්නේ නැහැ අද දවස ඔබට කුඹ ලක්නේ ලග්නාධිපති සනි කේතු සමග අයස්ථානයේ චන්ද්‍රය ලක්නේ රාහු 5 වෙනි රවි කුජ 8 වෙනි බුධ සිකුරු 9 වෙනි ගුරු 10 වෙනි ගෝචර ගමනේ දෙන අද දවස තුල ඔබට ඉතාම සුබදායි දවසක් හැටියට පෙන්වුම් කරනවා ඔබට අද දවස ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්පත් වෙනවා හදිසි ධන ලාභ මිල මුදල් ලොතරැයි වාසනා හිමි වෙනවා මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ සනි කේතු 10 වෙනි චන්ද්‍රයා 12 වෙනි රාහු 4 වෙනි රවි කුජ 7 වෙනි බුධ සිකුරු 8 වෙනි අද මිය යන කෙනෙක් නම් ඔහු දිව්‍ය ලෝකයේ හරි බ්‍රහ්ම ලෝකයේ හරි උපදිනවා. සිරෙන් මාංශල කීපෝ ආකාරයට අද පෙර පින මතු වෙනවා. අද දවසේ ඔබට අදින්චේ වෙනස්කම් විදේශ ගමන් නැති වෙන දවසක්. තෙරුවන් සරණයි.